ඉතින් තවත් ආදරෙන් ඔබට දෙන ඩ්‍රීම් ස්ටාර් රසභාව ගෙනෙන්නට යත්න දරන විට ඩ්‍රීම් ස්ටාර් අපේ සිහිනතරු තවත් ඒ සඳහා පුහුණු වීම කිරීමත් ඔවුන්ගේ හැකියාවන් තව තවත් උපමට්ටම් කර ගැනීමත් දෙරණ ඩ්‍රීම් ස්ටාර් ඇකඩමිය මගින් සිදු වෙනවා. අද ඇක්ටින් ගැන කිව්වොත් අපේ මුලින්ම තීම් එක මේ පාර කැලිප්සෝ ඒ වගේම බොන් ක්ලාසිකල් සහ ෆෝක් මියුසික් තුනේ එකතුවක්. ආ ඉතින් අපේ ගෲප් සෝන් එක කියන්නේ කැලිප්සෝ එක. මුද්‍රිකා ස්වර්ණතිලක නර්තන වින්‍යාස නිර්මාණ මග පෙන්වීමෙන් මෙවන විට ඩ්‍රීම් ස්ටාර් තරු තමන්ගේ නර්තනයට අවශ්‍ය ස්ටෙප් සහ එම තාල පරාස ඉතාම මනවින් වටහාගෙන සිටින බව තමයි ඇය පවසා සිටින්නේ. දැන් දැන් අපි ආනකට කලින් මාස ගානකට කලින් මම ස්ටාර්ට් කරද්දී ඒගොල්ලන්ගේ තිබ්බ පර්ෆෝමන්ස් ලෙවල් එකයි දැන් තියෙන තැනයි අතර හසරට පොළොවේ මේ කොන්ෆිඩන්ස් ලෙවල් එකේ ලොකු growth එකක් තියෙනවා. එයාලට කරන්න පුළුවන් උපරිම දෙනවා. හොඳ බන්ච් එකක් ඉන්නවා මේ සැරේ ඒගොල්ලන්ගේ පියෝ ටැලන්ට් එක යද්දී එයාලා දෙන ප්‍රමාණය සහ මට දෙන්න පුළුවන් ප්‍රමාණය අතර හොඳ දෙයක් කරන්න පුළුවන්. ඉතින් මං හරි සතුටු වෙනවා මේ සැරේ ටීම් එක වෙනුවෙන් මට යමක් කරන්න ඇවිල්ලා මගේ කන්ට්‍රිබියුෂන් එක දෙන්න පුළුවන් වුණාට. ඔවුන්ගේ ගායන රංගන හැකියාවන් සමග ඔබ ඉදිරියේ ඔවුන්ගේ දස් කම්පානා මොහොතේදී ඔබට වඩාත් රසට එම අත්දැකීම් විඳින්නට ලැබෙන බව අපට විශ්වාසයි. ඉතින් ලයිව් පර්ෆෝමන්ස් එකේදී අපිට මේ බෑන්ඩ් එකත් එක්ක එකතු වෙලා මේ කරන මියුසික් රියසල් සෙම නැත්තම් පෙර පුහුණු වීම ඉතාමත්ම වැදගත් වෙනවා අපිට එදාට පර්ෆෝම් කරද්දී. මේ දෙරණ ඩ්‍රීම් ස්ටාර් දසවන ටෙලිවිෂන් යුග ප්‍රාප්තියයි. එය ඔබේ ආලින්දේ සතියන්ත රස මහෝගයයි. ඔබේ සිහිනතරු කැමැත්තයි.